රටේ සුහසත් දූ දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය හා අවස්ථාවන් නොලැබෙන දරුවන්ට අවස්ථාවන් නිර්මාණය කර දීමේ අරමුණින් ග්ලෝබල් මීඩියා ඇකඩමිය ස්ථාපිත වන්නේ 2010 වර්ෂයේදී. එතැන් සිට රූපවාහිනී හා ගුවන් විදුලි නිවේදනකරණය, පෞෂ්‍යවර්ධනය සහ නායකත්ව පුහුණු පාඨමාලාව හඳුන්වා දුන් අප මේ වන විට කතිකත්වයට, වාදයට, විවාදයට, නිවේදනයට, නැටුමට, ගැයුමට, රැගුමට දක්ෂ නිර්මාණශීලී නායකත්ව ගුණාංගයන්ගෙන් හෙබි ශිෂ්‍යයන් 500කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය සිව්වසර තුළ සමාජයට දායාද කර තිබේ. නවීන ලෝකයට ගැලපෙන විශ්ව දරුවෙක් නිර්මාණය කිරීමේ බාර දූර කාර්යයට උරදී සිටින අප වගකීම් සහිත සමාජ සත්කාරයන්ද සිදු කරමින් සිටින ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන්නේ යුගයේ අවශ්‍යතාවයන්ද හඳුනා ගනිමිනි. අප ආයතනය මගින් සිදු කෙරෙන සමාජ සත්කාරයන් අතරින් ප්‍රදේශයේ පාසල් දරුවන් වෙනුවෙන් නොමිලේ පවත්වනු ලබන මාධ්‍ය වැඩමුළු, අන්තර් පාසල් නිවේදන තරඟ හා කථික තරඟ සංවිධානය කිරීම දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. ඊට අමතරව පසුගිය වසරේදී අප විසින් පවත්වනු ලැබූ ජනමාධ්‍යවේදීන් ඇගීමේ උපහාර උළෙල සහ මෙවර පවත්වනු ලබන වෘත්තිකයින් ඇගීමේ උපහාර උළෙල බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක් විය. එමෙන්ම අප ආයතනය මගින් පාඨමාලාව හදාරන සිසුන් වෙනුවෙන් න්‍යායාත්මක කරුණු කාරණාවලට අමතරව බොහෝ ප්‍රායෝගික ඉගැන්වීම් වැඩමුළු ශේෂ්ත්‍ර චාරිකා සංවිධානය වන්නේ දරුවන්ට ඉහළ අත්දැකීම් සමීප කරලීමේ අරමුණිනි. එලෙස විවිධ ක්‍රමවේදයන් ඔස්සේ නවීන උපකරණ හා පහසුකම් යටතේ පාඨමාලාව හදාරන දරුවන් වෙනුවෙන් ග්ලෝබල් චැලෙන්ජ් ප්‍රසංගය වාර්ෂිකව සංවිධානය වන්නේ සිතුන්ගේ දක්ෂතා ලොවට ගෙන යාමේ විශිෂ්ට පරමාර්ථයෙනි. ප්‍රවීණ මාධ්‍යවේදී රුවන් ජානක ගමගේ මහතාගේ සහ ශාස්ත්‍රපති අචිනි සමරසිංහ මහත්මියගේ මූලිකත්වයෙන් ඇරඹෙන ග්ලෝබල් මීඩියා ඇකඩමි අනාගතයේදී සුවහසක් දරුවන් වෙනුවෙන් විවෘතව පවතින බව දැනුම් දෙන්නේ ඒ මහත් අභිමානයෙනි.